අපි අද දවසේ මේ එදා දීපු ප්‍රශ්න සාකච්ඡා කරලා වැඩ පටන් ගනිමු. මෙන්න මේ තියෙන ප්‍රවේග කාලේ ප්‍රස්ථාරක දාලව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔබගේ මේ ප්‍රවේග කාලේ ප්‍රස්ථාරකයන් චලිතයේ පාඩ පිළිබඳ තියෙන ප්‍රශ්න විචාරාත්මක නැත්නම් එහෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ ගැටලුව නිසා තමයි මම මේ කොටස ආයෙත් සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. विषय करुणे मम के मे मीटा दाल प्रश्न साकच्चा क्रीम मित्र करगिण ये तुलिंग विषय करणु मत कर उत्साह ये तो मुनिम बला मेरे मे वाहन मित्र वाहन निश्चलतावे चलते आरंभ कर ला गान समय उब मिति काल पमन विराट गिन नमु मे गाने हिम कथा वक्यल ने මෙතන තියෙනවා අර කාලේ බිඳු වලින් ප්‍රවේගය පේනවල 4ms ඍණ 1යි කියලා අගයක් තියෙනවා. එතකොට මම මේක රේඛාවක අඳින්න ගත්තොත් මේක සරල රේඛීය චලිතයක් නිසා මට පුළුවන් මෙහෙම රේඛාවක් මත මේ දේවල් ලියන්න. එතකොට අපි හිතමු මේක යතුරුපැදියක් කියලා. යතුරුපැදියක් කියන්නේ මෝටර් සයිකලයක ගමනක් නම් ඒකේ ආරම්භක ප්‍රවේගය 4ms ඍණ 1යි කියලා තමයි මට පටන් ගන්න වෙන්නේ. මේ काले बिंदु आई पटांग गन्ने वाले तो मैं यहाँ पे प्रवेगिया तीन इड पास से यहाँ तात्पर्य दुलाह क्या ना काम फिर मेरे तात्पर्य दुलाह बेतें थे क्या तीन समान है दुलाह तीन समान है तात्पर्य दुलाह दत्त करने वाले ये तात्पर्य दुलाह आवश्यक है मैं तात्पर्य दुलाह आवश्यक है यहाँ मेरे मेवागे वाई की है ना प्रवेगिया टाइम लगती है ये प्रवेगिया आपकी दाल नहीं बेतें थे और यहाँ किसी प्रवेगिया के अलग थी है ना ये प्रवेगी दान नहीं एक आप प्रवेग वाई की लगाने को ये प्रवेग दान नहीं इड पास से इतने दिन ना विषय देखा है कि लगे तब तत्पर दाहा किस लड़के का मान कल दिनों मेल अबागत के प्रवेगीन में मेल अबागत के प्रवेगीन में या तब तत्पर दाहा किस लड़के का मान कर दी इधर वाई प्रवेगी में तमें मितने ऐसे हैं अबे टी समान है तत्पर दाहा दहाया तत्पर तत्पर दहाया एम प्रवेगी एम गमन कर दिनों में आरंभ का प्रवेगी में चला इट पास से या तत्पर दुराह कर पास से में प्रवेगी के पास तो ना इट पास से तत्पर दहाया काले एम प्रवेगी एम गया वो मतलब भी तत्पर दहाया काले के हैं दुले ही इन जरा विषय देख कर तत्पर किया तीनों दहाया तीन ये तत्पर दहाया को में किया तीन मैं लबागत प्रवेगी एम ඊකාකාර ප්‍රවේගයෙන්ම ගමන් කරන y කියන ප්‍රවේගයෙන්ම දිගටම ගමන් කරන තත්පර 10ක් ඔක්කොම මේ 12යි මේ 10යි 22යි මෙතන තියෙනවා අවසානයේ තවත් තත්පර x කියලා කාලයක් මෙතන තියෙනවා මෙතන තියෙන x කියලා තත්පර කාලයක් මේක අවසන් කරන කාලය දීලා නැහැ එතකොට හැබැයි මෙයා අවසන් ප්‍රවේගය කියන පත්‍රය තියෙනවා අවසාන ප්‍රවේගයේ බිඳුවට ඇවිල්ලා මෙන්න මෙහෙම යා අවසාන ප්‍රවේගයේ බිඳුවක් කරගෙන තියෙනවා හරිද අවසාන ප්‍රවේගයේ බිඳුවක් කරගෙන තියෙන මේ ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගයේ අවසාන බිඳුවක් කරලා තියෙනවා x කියන කාලයක් ගත වෙලා තියෙනවා x කියන කාලයක් ගත වෙලා තියෙනවා එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ගොඩක් තොරතුරු අඩු මේකේ උත්තරීම ප්‍රවේගය නේ ඊට පස්සේ එහෙම ප්‍රවේගයෙන් පවත්තා ගිලා අවසානයේ ප්‍රවේගයේ බිඳුවට ඇවිල්ලා තියෙන උඩ කොච්චර කාලයකදී අවසන් වෙලාද කියලා නෑ මේකේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මේක දීලා තියෙනවා මෙයාගේ ප්‍රවේගයේ වැඩි වීමේ සීඝ්‍රතාවය 0.5 ms ඍණ 2යි කියලා දීලා තියෙනවා මෙයාගේ ප්‍රවේගයේ වැඩිවීමේ සීඝ්‍රතාවය තත්පර වර්ගයේ මීටර් 0.5 කියලා දීලා තියෙනවා. දැන් මෙතන ප්‍රවේගයේ අඩුවීමේ සීඝ්‍රතාවය 0.5 ms ඍණ 2යි ඍණ අගයක් එක මන්දරයක් නේ. ප්‍රවේගයේ අඩුවීමේ සීඝ්‍රතාවය මෙහෙම දෙනවා. මේක ධන ත්වරණයක් 0.5 මේක ඍණ ත්වරණයක් 0.5. ඒ ත්වරතුරු දීලා තියෙනවා. එතකොට අපි බලමු මේ
මොනවද අපි මේ ගැන අහන්නේ කියලා. මෙතනදී අහනවා මම මේ ප්‍රශ්නේ පෙරලා ගන්නම්. පළවෙනි එක තමයි ලද උපරිම ප්‍රවේගය. මෙන්න මේක අහන්න. හරිද ඒක. දෙවෙනි එක තමයි තත්පර 12 තුල ලද විස්ථාපනය. මේ මුල් තත්පර 12 තුල ලද විස්ථාපනය වයනලු. විස්ථාපනය කොච්චරයි දානෝ? ඒක ආකාර දෙකකට සෑහෙන. ආකාර දෙකකට සෑහෙන විස්ථාපන. ඊළඟට කියනවා මේ කොහොමද කියන්නේ? ඊළඟට කියනවා මුළු චලිතයට ගත වෙන කාලය. මෙන්න මේ x කියන අගේ සෑහෙන. ඊළඟට මන්දණයෙන් ලද විස්ථාපනය. මේ මන්දණයෙන් ලබා ගන්නා විස්ථාපනය. මෙතන විස්ථාපනයක් ගන්න. ඊළඟට අහනවා චලිතය සඳහා සාමාන්‍ය වේගය සොයන්න. සාමාන්‍ය වේගය. ඔන්න ඔය ටිකයි අහන්න. මේ චලිතයේ සාමාන්‍ය වේගය සොයන්න. සාමාන්‍ය වේගය. අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මේ උපරිම ප්‍රවේගය සොයන්න. ප්‍රවේගයේ සෑන නම් ත්වරණයේ තියෙන කාලයේ තියෙන එහෙමනම් මම සමීකරණයක් දානු ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය ත්වරණය කො මෙදී ත්වරණය දීන හරිද බිඳුවයි දශම පහයි m S ඍණ දෙක ප්‍රවේග වෙනස කීයද මෙතන අවසාන ප්‍රවේගය ආරම්භ ප්‍රවේගය 4යි එන අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරයි ඒ කියන්නේ y කියන අවසාන ප්‍රවේගයෙන් 4යි m S ඍණ 1යි කියන ආරම්භක ප්‍රවේගය අඩු කළා ඒ සඳහා ගත වෙච්ච කාලයේ තත්පර 12න් බෙදන්න 12යි තත්පර වලින් බෙදන්න. ඒක y සොයා ගන්න අපිට පුළුවන් වෙයි. එතකොට මම මේ පැත්තේ y ඍණ 4 කියන එක තියෙන්න ඇරලා 12 මෙහෙට යවන්න. බෙදීම 12 මෙහෙට යනවා ගුණ කිරීම 12. දශම 5 ගුණ කිරීම 12 සමානයි y ඍණ 4යි නම්. 12 මෙහෙට ගෙනාව ගුණ කිරීම. 12^5 60යි. ඒ කියන්නේ දශම ස්ථානය ගියාම 6යි. එනාල එහෙනම් මෙන්න මෙතන අගයක් කීයද 10යි ms ඍණ 1 අපි එයාපත් වෙන උපරිම ප්‍රවේගය සොයාගත්තා ඔයා හදලා නැත්නම් හිමින්සරේ මේව හදන්න පළවෙනි කොටසට අපි ත්වරණ සමීකරණය ආදේශ කරා ත්වරණය දීලා තියෙනවා 0.5 ms ඍණ 2 ප්‍රවේග වෙනස තියෙනවා උපරිම ප්‍රවේගයයි ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගය වයිකින් ආරම්භක ප්‍රවේගය හතර අඩු කරන බෙදන වයි සදා ගත වෙච්ච කාලය තත්පර 12යි 12න් බෙදෙන. එතන බෙදීම 12 යාපැති කියන ගුණ කිරීම 12ක්. පැති වයි ඍණේ 4 ඉතුරු. වයි හොයන්න ඕන නම් ඍණ 4 අරගෙන ධන 4ක් වෙනවා. උත්තරය 10 ms ඍණ 1යි කියලා උත්තරයක් වෙනවා. ඔන්න ඔහොමයි ඒ ප්‍රවේගය සොයාගන්න. එතන ඔයාව මේ ගණන් හදලා තියෙනවා නම් අඩුපාඩු හදාගන්න පුළුවන්. එහෙම වෙනව නම් මම ඇත්තටම මේ වැඩ වලට හරිම සතුටුයි ඔබ මේ විදිය කෙනෙක් නම්. එහෙම ළමයෙකුට විතරයි ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ මැඩෝ කාන් සිද්ධියක් දන්නේ නැහැ. ඔබ අද පාඩමට සම්බන්ධ වෙනවා.
මේ වගේ රූප සටහනක් තියෙනවා. දැන් මම කිව්වා මේ මෙතන උඩින් ප්‍රවේග හොයාගන්න ඕනේ. ඉතින් ඔයා ඒක හිමින්සරේ ලියාගෙන ගාන හදලා ආය වෙලාවක හිමින්සරේ බලන්න අවාර තනියම මේ ගාන හදන්න පුළුවන්ද මේ උත්තරේ එනවද කියලා. එහෙමයි එහෙම ළමෙක් වුණත් මේක කරගන්න බලන්න. ඊට පස්සේ අය බලමු මෙන්න මේ විස්ථාපනය සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ ත්වරණයෙන් ලද විස්ථාපන. උතේ ත්වරණයෙන් ලද විස්ථාපණය කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මේ ප්‍රවේගය වැඩි කරගන්න මෙන්න මේ පාර දිගේ මොහොම යනවා. මේ 4න් පටන් ගත්ත එක 10 දක්වා ප්‍රවේගය වැඩි කරගත්ත මෙන්න මේ පාර දිගේ මෙතෙන්ට එනකොට තත්පර 12ක කාලෙ. මේ තත්පර 12ක කාලෙදී මෙන්න මේ පාරේ කොටසේ දිග තමයි විස්ථාපනය කියලා කියන්නේ. එහෙමනම් එම විස්ථාපනය සොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නිසා ප්‍රස්ථාරයේ පහළ කොටසේ වර්ගඵලය සොයන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතනදලා මේ දක්වා ප්‍රවේගය වැඩි වෙනවා. ඊට අදාළ පාර දිග සොයන්නම් විස්ථාපනය සොයන්නම් ඊට පහළ කොටසේ වර්ගඵලය සිව්වාම හරි. එහෙමනම් මම මොකද කරන්නේ? මෙන්න මේ රූපයේ සොයාගෙන මේ රූපයට අදාළ පහළ කොටසේ වර්ගඵලය සොයන්න. බාරේ පේනවාද මේ රූපය ත්‍රපීසියමක් කියලා. සමාන්තර පාද දෙකක් එක්ක ත්‍රපීසියමක්. මේ හතරක් දිග පාදයට මේ 10ක් දිග පාදයේ සමාන්තරයි. මේ පාද දෙක එකිනෙකට සමාන්තරයි. සමාන්තර පාද දෙක එකතු කළ දෙකෙන් බෙදෙන මෙන්න මේ ලම්භක උසෙන් මේ පාද දෙක අතර ලම්භක උසෙන් ගුණ කරාම හරි. එහෙමනම් මුල් තත්පර 12ේදී විස්ථාපනය සොයන්න ඕන නම් මම කරන්නේ ඊට අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලයේ සිවුම මම ලියනවා මුල් 12යි තත්පරවල විස්ථාපනය සොයන්න ඕන නම් මොකද කරන්න ඕන ඊට අදාළ විස්ථාපනය සොයන්න ඕන නම් ඊට අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලය ඒ කියන්නේ ත්‍රපීසියමේ වර්ගඵලය සෙව්වනම් ත්‍රපීසියමේ වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ පාදයේ කීයද හතරක් දිගයි හතරයි දැන් මේ පාදයේ කොච්චරක් දිගයිද 10ක් දිගයි එකතු කරලා දෙකෙන් බෙදලා ලම්භක උසෙන් මේ පාද දෙක අතර ලම්භක උස 12න් ගුණ කරන්න දෙවරක් 1යි දෙවරක් 6යි මෙතන 14යි 14 ගුණ කිරීම 6යි 6 වරක් 4 24න් අතර දෙකක් ඉතිරි 6 වරක් 6යි 2යි 8යි 84යි මොනවද මීටර් කියලා පිළිතුරක් ඔබට ලැබෙයි මීටර් 84 මීටර් 84 84යි මීටර්. ඒ මෙන්න මේ පාර කොටස දිග. මෙන්න මෙතෙන් ඉඳලා මෙන්න මෙතෙන්ට තත්පර 12ක් ලබා ගත්ත විස්ථාපනය මේ පාර කොටස දිග තමයි මීටර් 84ක්. දැන් ඔයාගෙන් අහන ඔයිට වෙනස් ක්‍රමයක් නැද්ද මේ ගාන හදන්න? මේ ගාන හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ ගාන හදන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. කොහොමද ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය කාලය කියන සමීකරණය දාලා ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය එතකොට ප්‍රවේගයට ආදේශ කරන්නේ මොකද්ද ආරම්භක ප්‍රවේගය 4යි අවසාන ප්‍රවේගය 10යි මේ වගේ ප්‍රවේග දෙකක් එකම චලිතයකට අදාළ වෙන දීලා නම් ප්‍රවේගයේ මොහොතින් මොහොත වැඩි වෙනවා නම් මේ කාලාන්තරය සඳහා නිශ්චිත ප්‍රවේගයක් කියන්න බැරි නම් ආරම්භයේ 4යි අවසානයේ 10යි නම් අපි මොකද කරන්නේ මේ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදලා සාමාන්‍ය නැත්නම් මධ්‍යක ප්‍රවේගයක් සොයාගන්න ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යක ප්‍රවේගය සොයාගන්න ඒ මධ්‍යක ප්‍රවේගය මෙතෙන්ට ආදේශ කරන්නේ විස්ථාපනය කියන්නේ පාර දිග වීදිංග කාලය කියන්නේ මේ තත්පර
ඉක්මන් කරන්න මධ්‍යක ප්‍රවේග සොයන්න ඉස්සෙල්ලා. මම මේ කියා දෙන්නේ 84 ගන්න දෙවෙනි ආකාරය. ප්‍රපීසීමේ වර්ගඵලයේ සොයන්නේ එක ක්‍රමයක්. මම ලියන ඉස්සෙල්ලා මධ්‍යක ප්‍රවේග සොයන්නේ. මධ්‍යක ප්‍රවේගයේ සමාන මේ ප්‍රවේග දෙක එකතු කරන්න. 4යි ms ඍණයක ධන 10යි ms ඍණයක බෙදීම දෙක. 10 4යි 14යි බෙදීම දෙක සමානයි 7යි ms ඍණයක. ඔන්න මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය ආදේශ කරන්න. මෙන්න මෙතෙන් ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාර්යය. ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය සමීකරණයට මේ මධ්‍යක ප්‍රවේගය ආදේශ කරන්න. 7යි ms ඍණයක ආදේශ කරන්න. විස්ථාපනය කියන්නේ මේ පාරිධික දන්නේ නැහැ. විස්ථාපනය දන්නේ නැහැ. කාලයේ තත්තර කීයද? තත්තර 12යි. කාලයේ තත්තර 12යි. වාර විස්ථාපනය සොයා ගන්න උවමනා නම් බෙදීමේ කිනා මෙහෙට ගුණ කිරීමක් කරන්න. 7වරක් 12 සමානයි 84යි සමානයි මොකද්ද? විස්ථාපනය 84යි මීටර. අර උත්තරේම ආපහු ආවනේ දෙවෙනි ආකාරයේ. මෙම චලිතයට අදාළ විස්ථාපනය සොයා ගන්නා දෙවෙනි ආකාරය මධ්‍යක ප්‍රවේගය සොයලා ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලයේ සමීකරණයට ආදේශ කළා. විස්ථාපනයේ සොයා ගන්න පුළුවන්. ඒතර ආදේශ කරන්න මධ්‍යක ප්‍රවේගය. මොකද ආරම්භක ප්‍රවේගයෙන් ගියෙත් නැහැ. අවසාන ප්‍රවේගයෙන් ගියෙත් නැහැ. මේ අතරමැදි ප්‍රවේගයක් තියෙන නිසා මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් මේ දෙක එකතු කරලා මධ්‍යක අගය සොයා ගන්න. මධ්‍යක ප්‍රවේගය කියන්නේ ආරම්භක ප්‍රවේගය දෙන අවසාන ප්‍රවේගය බෙදීම දෙක. එහෙමයි වෙන්නේ. මධ්‍යක ප්‍රවේගය. ඊට පස්සේ එකක් හදලා ඉවර නම් ඔබ හරිනම් පුතේ හරි දාගන්න එක තමයි වඩා වටින්. ඔබ ගැන ඔබ ඇගීමක් කරගන්න. ඊළඟ ප්‍රශ්නය අහනවා. මෙන්න මේ අවසන් කාලය. චලිතය අවසන් කරපු කාලය කොච්චරද? කොච්චර කාලයකින්ද මේක අවසන් වෙන්නේ? මෙන්න මෙතන අගේ ඕනේ x හොයාගන්න. කාටද පුළුවන් මට මේ x හොයන්න කියන්නේ? මන්දනේ තියෙනවා. ඒ කියන්නේ ත්වරණ සමීකරණය දාන්න පුළුවන්. ත්වරණය සමාන ප්‍රවේග වෙනස බෙදීම කාලය දාන්න. නේද? මොකක්ද දාන සමීකරණේ? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන සමීකරණය ගන්න. හරිද? ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද? ප්‍රවේගය සමානයි يعني ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය ආදේශ. ත්වරණය කොච්චරයිද? ත්වරණයක් නෙවෙයි දින මන්දනය. ඍණ 5යි ms ඍණ 2යි. 5යි ඍණ 0.5යි නේ ms ඍණ 2යි. මොන්නේ එහෙමනම් මම ලිව්වා මන්දනය අගේ ලිව්වා. ඒක මොන අගයක්ද? ඒක ඍණ අගය. 0.5යි. ප්‍රවේග වෙනස කීයයි? අවසාන ප්‍රවේග බිඳුවෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරගන්න. අවසාන ප්‍රවේගය බිඳුවටපත් වෙනවා. ආරම්භක තිබුණේ කීයේ 10ය. නම් අවසාන ප්‍රවේගය බිඳුවෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරගන්න. අවසාන ප්‍රවේගය බිඳුවෙන් අඩු කරන්න ආරම්භක ප්‍රවේගය 10යි ms. කාලය කොච්චරයිද?
තත්පර දන්නේ අපි ඒක කාලයේ එහෙමම ලියමු දැන් ඔයාට පේනවද මේ පැත්තේ -5 සමානයි මේ පැත්තේ -10 බෙදීම කාලය නේද -9 සුළු වෙන යනවා මේ පැත්තේ -9 මේ පැත්තත් -9 ගුණ කරා මේ පැත්තේ -9 ගුණ කරාම -9 ධනයි මේ පැත්තේ -9 ගුණ කරාම -9 ධනයි ඒ කියන්නේ -5 සමානයි 10 බෙදීම කාලය බෙදීම කාලය මෙහිම හරස් ගුණිතය දාන්න පුළුවන් -5 ගුණ කිරීම කාලය සමානයි මේ පැත්තේ 10 කාලය ගුණ කිරීම -5 සමානයි 10 එහෙමනම් කාලය සමානයි 10 බෙදීම 0.5 දශම ස්ථාන එකක් නැති කරගන්න උඩයි යටයි 10න් 10න් ගුණ කරමු උඩ 10න් ගුණ කරොත් 100යි 15 ගුණ කරොත් 5යි -5 10 ගුණ කරොත් 5යි 10 10 ගුණ කරොත් 100යි උඩයි යටයි 10 වදේකින් ගුණ කරමු සමානයි උත්තරේ කීයද 100ට 5 ඒවා 20යි 20යි මොනවද කාලයේ තත්පර ඔන්නේ එමනම් අවසාන කාල ප්‍රාන්තයේ 20යි නම් මේ ටික 20යි නම් 20යි තත්පර නම් 22යි 20යි එකතු කරාම කීයද 42යි වෙනව නේද මේ 22ට මේ 20 එකතු කරාම 42ක් වෙනව නේද එහෙමනම් මෙතෙන්ට උත්තරේ 42 එන්න ඕන හරිද මොකද්ද කරේ මෙන්න මේ චලිතය සඳහා මේ කාලය සොයා ගන්න මන්දනේ ත්වරණ සමීකරණය ආදේශ කරා ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය නම් ත්වරණයේ මන්දනය ප්‍රවේග අඩුවීම -5 ආදේශ කරා ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයේ බිඳුවෙන් ආරම්භක ප්‍රවේගය 10 බිඳුව -10 බෙදීම කාලය -5 සමානයි බිඳුවෙන් 10ක් -10යි බෙදීම කාලය ඍණය ඍණය සුළු කරගත්තා ධන වෙනවා දෙපැත්තම ධන වෙනවා ඍණෙන් ඍණෙන් ගුණ කරා මෙතන ඍණෙන් ගුණ කරාම 0.5 මෙතන ඍණෙන් ගුණ කරාම 10 බෙදීම කාලය මේ හරස් ගුණය දැම්මොත් 0.5 ගුණ කිරීම කාලය සමානයි මේ පැත්තට 10යි 10 සමානයි 0.5 ගුණ කිරීම කාලය එහෙනම් කාලය උත්තර කරන් 0.5 මෙහාට යන බෙදීම 0.5 වෙනවා බෙදීම 0.5 කියලා කියන්නේ 100 බෙදීම 5 කියන්නේ 20යි උත්තරේ මෙතන 20ක් වෙනකොට 22යි 20යි 42යි කියලා උත්තරයක්. අනේ මම කාලය සොයාගත්තා. ඔයත් ඒ කාලය සොයාගන්න. හරිද දැන් අපි බලමු මෙන්න මේ මන්දණයෙන් ලබාගත් විස්ථාපන ඒ කියන්නේ මන්දණයෙන් 10 තිවිච්ච ප්‍රවේගයේ ටික ටික අඩු වෙලා බිඳුවට ඇවිල්ලා තියෙනවා තත්පරෙදි මීටර 10 තිවිච්ච ප්‍රවේගය අඩු වෙලා අඩුලා බිඳුවට ඇවිල්ලා තියෙනවා මේ ඉතල අන්න ඒ ප්‍රවේගය අඩු වීමෙදි මෙන්න මේ පාරේ ගමන් කරගෙන මෙදි ප්‍රවේගය අඩු කරමින් මියා මේ පාර දිගේ ගමන් කළ තියෙන බිඳුවට පත් වෙනක ප්‍රවේගය අඩු කර කර ඉස්සරහට එන තියෙන වේගය අඩු වෙන නැවතලා තියෙන අන්නේ පාර කොටසේ දිග සොයන්න ඔයාලට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් මධ්‍යක ප්‍රවේගයෙන් එහෙම නැත්නම් මොකද කරන්න පුළුවන් මේ ත්‍රිකෝණීය වර්ග ඵලයෙන් ඔයාලට පුළුවන් ත්‍රිකෝණීය වර්ග ඵලයෙන්
මන්දනයෙන් ලද විස්ථාපනය ප්‍රවේගය අඩුවෙමින් ලබාගත් විස්ථාපනය ප්‍රවේගය අඩු කර කර ගමන් කළ දුර මන්දනයෙන් මන්දනයෙන් ලද විස්ථාපනයේ සේම සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලයේ සේම සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරක පාදයේ කියන්නේ මේක 20යි කියලා වාසියා ගත්තානි භාගයක් ආධාරක පාදයේ ආධාරක පාදයේ 20යි ගුණ කිරීම ලම්බක උස කීයද 10යි මේ ලම්බක උස 10යි නේද 10යි දෙවරක් 1යි දෙවරක් 10යි දහවරක් 10යි කීයද 100යි මීටර නේද විස්ථාපන मुलु चलिते सदहा दूर බෙදන්න ඒ සදා ගත කර කාලය මේ කාලය ටික ඉදිරි කරන්න යනවා එහෙනම් සාමාන්‍ය වේගයක් ලැබෙනවා සාමාන්‍ය වේගය සාමාන්‍ය වේගයේ සමාන මුළු දුර මුළු කාලයෙන් බෙදන්න මුළු දුර කීයද අපි දන්නේ කොහොමද මේ ටික නම් මීටර කීයේ කියලා අපි සොයාගත්තා මෙන්න මේ ටික මේ ටික නම් අපි සොයාගත්තා මීටර 87යි කියලා නේද मेटी का सुबह रहे मीट मैं क्या मत कहे तुम्हारे दर मत कहने हैं बागिया आधार के पादे विस्सर आसीआई मीटर के लावे ने लंबर कुसर दाहया सीआई मीटर के लावे तो मेटी का सीआई मेटी का सुबह रहे मैंने मेटी का सुबह आगे तरह ओक्को मटी के तो कराने थे बना मैं क्या कहूँ मैं से आगे नहीं मैं जुको ना स्वेग बार के पाले नहीं मेटी के මේක ත්‍රපීසියමේ වර්ගඵලය මේක ත්‍රිකෝණයේ වර්ගඵලය මේක ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය විස්ථාපනයේ සොයාගන්නේ මයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මගින් විස්ථාපනයේ සොයන්නේ ඊට අදාළ කොටසේ වර්ගඵලය සොයන්නේ මෙතන මීට අදාළ කොටසේ වර්ගඵලය කියන්නේ ත්‍රපීසියමේ වර්ගඵලය මෙතන මීට අදාළ කොටසේ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය නැමෙන මීට අදාළ කොටසේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය දිග ගුණ කිරීම මේ පැත්ත දිග ගුණ කිරීම පළල ගන්න පුළුවන් නේද මෙතන පළල 10යි. දිග කී? ඒත් 10යි. එතනත් කී එනවා? 100යි. මෙතනත් 100යි. වල පේනවා දිග 10යි. මේ පැත්ත. මේ පැත්ත අගේ 10යි. 10වරක් 10යි 100යි. මේ පාදයේ දිගත් 10යි. මේ පාදයේ 12 ඉඳලා 22 ගණන් 10යි. 10වරක් 10යි 100යි. එතන මෙතන 100යි මෙතන 80යි. නැහැ මෙතන 100යි. 284යි. मेतन එහෙම සුළු වෙන්නේ නැහැ. මේ කියෙන් සුළු වෙන්නේ. මෙතන සුළු වෙනවා දෙවරක් 2යි දෙවරක් 1යි 21. මෙතන එනවා දෙවරක් 1යි දෙවරක් 4යි 2යි. 4ක් සුළු වෙන්නේ නැහනේ. අපි කෙලින්ම 21ව බලමු. 142ට 21ව තියෙනවා. එතන 5යි මෙතන හතරක් නැහැ තුනයි පහයි එකයි හයයි
उत्तरे आपको वाटर पटाने
අට පටන් ගත්තා අටේ ඉඳලා 10 විතර වෙනකම් මේ වැඩවල හෝම්වර්ක් වලට පවරන තුන හෝම්වර්ක් ටිකක් දාන්න නේ හෝම්වර්ක් හරි මේව පාඩම් කරන්න තියාගන්න මේව හෝම්වර්ක් කරන්න ඔන්න සන්දවස ගෙවුනේ මොමයි ඔයා කීයටේ මහා උදේන්නේ මේ අටට පටන් ගත්තේ වැය 10 වෙනකම් වැඩි කරයි එහෙමනම් ඔයාට පුළුවන් අටට ඉස්සෙල්ලා මෙතනත් ආපහු පොඩි කාලයක් තව විශේෂකර දෙන්න හරිද ඔයා ඉතා කාර්යක්ෂම ළමෙක් නම් මෙහෙම කරන්න පුළුවන් 6 ඉඳලා 7 වෙනකම් ඔයා ඉස්කෝලට යන කම්මින මිත්‍ර අතර ඉන්ටර්වල් එකක් තියන්න මෙතනත් පුළුවන් තව අපි දු විද්‍යාව පාඩම් විද්‍යාව එහෙම කරන්න පුළුවන් හරිද ඒ විදිහ වැඩක් කරන්න පුළුවන් හලක් කියන්න ඔය හරි බලද වසන්ත අසන්තනේ මේ මෙහෙමයි මේ දන්නවනේ කියන්නේ හරි කියන්නේ ලක්ෂණ 68යි මම ගන්න ඔයා ඇවිල බලලා ඔයාට අසන්තේ ගන්න යනවත් ටෙස්ට් කරන්න නේද හරි එතකොට මෙන්න මේ විදියට වාට එක දවසක ටයිම් ටේබල් එක මම කියන්නේ. ඊට පස්සේ දැන් උදේ වරුවෙන් අපි කොටසක් පැයක් තියාගත්තා. මේක පුතේ මේ හදනකොට ටයිම් ටේබල් එකක් අපි කියන්නේ මම වාත ටයිම් ටේබල්. ඒක වාත ටයිම් ටේබල් එකක් කරගන්න ඉන්න. ඔයා හදන්න ඕන ටයිම් ටේබල් එක ඔයාට ඔරොත්තු දෙන එකක්. හරිද මේ මෙතන මේ හැම තිස්සෙම අපිට 6 ඉඳලා 7 7 ඉඳලා 8 පැක් කළා මේක වැඩ පැක් කළා පණ යන ටයිම් ටේබල් හදාගන්න කොහොමද ඉන්නේ හරිද තමන්ව මෙහෙව ගන්න කරන වැඩක් නේ මේ තමන්ට පොඩි ගයිඩ්ලයින් එකක් නෙමෙයි අපි දෙන්නේ ඒක නිසා මේක මහා බැරෑරුම් එකක් හදන්න එපා ඔයාට ආසාවෙන් ක්‍රියාත්මක කරන්න හිතෙන දෙයක් කරන්න कैमती मेकड़ी ओन पुते मे दहाये लाडंकर पमन पुरा कथा पमन लाडंकर दाडंकर दी मुखद ये लमे हमदाम पाडंकर मुखर पोतर यदा पाड़ीन का आई तीन पोडाने उदय අම්ම පොඩි ගෝර්නාඩුවක් දානකොට ඔන්න ආයි පොතක් අරන් පොඩ්ඩක් කියවල තියෙන එකයි. ඉතින් කොහොම මේක පිළිවෙලක් තියෙනවා. පමනක් කළාට එයා විද්‍යාවට කැමති විද්‍යාව විතරමයි කරන්නේ. රූප සටහන් අඳිනවා ප්‍රස්තාර අඳිනවා පාඩම් කරනවා ප්‍රශ්න වල උත්තර විද්‍යාව විතරමයි කරන්නේ. කො ගණිතේ විතරමයි කරන්නේ. අනිත් ඔක්කොම දේ විෂයන් කියයිද? විෂයන් තියෙනවා. නමයා විෂයන් නමේ බැලන්ස් කරගන්න පුළුවන් දායක. අපි හිතමු ඔයා අකමැත්තෙන් හරි මොනවා හරි පහසුවයි කියලා හිතලා විෂය පැත්තකට දාලා අවුරුද්දකට පස්සේ ඊළඟට ආපහුවත් ඊළඟ අවුරුද්දේ විභාග කරන්න ගිහින් ඒ විෂය මතක් වුණ හදිසි ඒක කරන අපරාධනේ. එහෙම විෂයක් ගොඩක් දින්න පුළුවන්. ඒක නිසා ඔයා ටයිම් ටේබල් එක හදනකොට විද්‍යාව මෙතන තියෙනවා. සිංහල මෙතන තියෙනවා. ගණිතය මෙතන තියෙනවා. එතකොට ඊළඟ දවසේ ඊළඟ විෂයන් ටිකක් මේක දාගන්න. විෂයන් අත්හැරෙන්න බෑ. විෂයන් බැලන්ස් කරගන්න. විද්‍යාවට පැය දෙකක් දැම්මොත් දැන් දෙකක අඩු ගානේ අපිටම ඉතිහාසයට පැයක් හරි දාන්න එපා භූගෝලයට පැයක් හරි දාන්න එපා නේ ඉංග්‍රීසි වලට තව පැයක් දාන්න එපා ඉතරන් මේ වගේ වාට පුළුවන් වෙන්න ඕන සමබර විෂය පැවැත්මක් පවත්වාගෙන යන්න අපේ තුලින් මේ මැත්තේ ඇරෙන්නේ නැහැ කිසිම දෙයක් නේද එතකොට අන්න ඒක නිසා කරුණාකරලා මට මෙන්න මේ වගේ සහල්ු ටයිම් ටේබල් එකක් හදලා දෙන්න.
ඉස්කෝල වෙලාවට එක පාටක් දාන්න. ක්ලාස් වෙලාවට තව පාටක් දාන්න. ඔයා හදාපු ඔයා පරිපාලනය කරන වෙලාවල් වලට වෙන පාටක් දාන්න. ඉන්ටර්වල් එකට ඕනනම් වෙන පාටක් දාන්න. මේ අත ඉන්ටර්වල් එක මෙච්චරයි. දෙදි හොදාන තියෙනවා, ගී අතු ගන්න තියෙනවා, අම්මට බෝල් ටිකක් දාලා දෙන්න තියෙනවා. බත් ටිකක් කන්න තියෙනවා, ගී වටේ ඇවිදින්න තියෙනවා, පොඩි ලස් තියාදුවක් ගන්න. ගීවටේ එක්සයිස් එකක් දුන්නේ නැහැ ගීවටේ රවුම් දෙකක් තුනක් දුවන්න ඕන. ඒව තියාගන්න. නේ? ඉතින් ඒක නිසා මම කියන්නේ වාත ටයිම් ටේබල් එක නෙවෙයි මම ආයෙත් කියනවා. ඔයාලට කරන්න ආසෙ හිතෙන කරන්න පුළුවන් රිලැක්ස් ටයිම් ටේබල් එකක් හදාගන්න. හැබැයි ඒක අනිවාර්යෙන් වැඩ කරන්නම ඕන. හරිද? අඩු ගානේ ටයිම් ටේබල් එක හදන් යන්න ඕන. ඒකේ බැලන්ස් එන දාගන්න හැම විෂයක්ම ඇතුළත් වෙන විදිහට හැම විෂයකම हर विषय මම ඔයාට ආරාධනා කරනවා ලස්සනට මේ වගේ සඳුදා ටයිම් ටේබල් එක අඟහරුවා බදාද සතියේ දවස් 7ට ඔයාට ෆ්‍රී ඩේට් එකක් ඕන නම් ෆ්‍රී ඩේට් එක පොඩ්ඩක් පැත්තකට කරලා තියාගන්න. හරිද? ඒක අපි හිතමු 1000 දවසක් තියෙනවා නම් තියාගන්න. මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. සතියේම අපි හිතමු මොන හරි වැඩ ටිකක් කරන්නේ. මේ ඔයා මොන හරි අපි හිතමු මල් පැල වගා කරන ළමෙක් එක්කෝ ඉලවලු පාත් තියෙන ළමෙක් එහෙම නැත්නම් මොනවාද බයිසිකල් පදින්න කැමති ළමෙක් එහෙම නැත්නම් ඇඳුම් ටික සතියෙම එකතු කරලා හොදෙන් ළමෙ නේද? ඉතින් එහෙමනම් ඒවට තියාගන්න එක දවසක් කරන්න. හරිද? දාට වෙන පන්තිත් නැහැ. මගේ නිදාස් දවස. හරිද? ඕනනම් පැය දෙකක් විතර උඩින් පහලින් පැය දෙකක් විතර විෂයන් දාගන්න. හැබැයි ඒකට 3 ඩේට් එක ඉගෙන මොනවා හරි වැඩ ටිකක් ඒ නිදාස් වල තියෙන්න ඕනේ. හරිද? අන්න ඒ ටයිම් ටේබල් එක හදලා ලබන කවද වෙනකොට ලබන සතියේ කවද වෙනකොට ලබන සෙනසුරාදා නෙවෙයි ලබන සිකුරාදා වෙද්දී මට පිටපතක් WhatsApp කරන්න. ඔයාගේ ටයිම් ටේබල් එකේ නමයි පාසලයි ලියලා ඔයා මට ටයිම් ටේබල් එකේ පිටපතක් WhatsApp කරන්න. මට පුළුවන් ඒකට ඔයාගේ ටයිම් ටේබල් එක පොඩ්ඩක් අධීක්ෂණය කරන්න. දැන් අපිට මේක දාලා දෙන සඳ දවසේ ඔයා මෙන්න මේ වෙලාවට 6 ඉඳලා 4 වෙනකම් විද්‍යාව පාඩම් කරන්න. මම ටැග් දාලා WhatsApp ගියා ඔයාගේ නම්බර් එකට ඔයාගේ ටයිම් ටේබල් එක බැලුවා. හරිද? ඊට පස්සේ ඔයාගේ ටයිම් ටේබල් එක බලලා මොකද කරන්නේ? මම ටැග් දාලා මේ WhatsApp කෝල් එකක් ගන්නවා. හලෝ. ඔයා දැන් මොනවද කරන්නේ? ආ විද්‍යා පාඩම් කරනවා නේ. මොනවද විද්‍යාවට මේ වෙලාවේ දැන් කියවන්නේ? මට කියවන්න බෑ විද්‍යාව ටික. මොනවද ඔසාරවා කිව්වේ? ආන්න මට එහෙම කෝල් එකක් කරන්න අහන්න. ආ ඉංග්‍රීසි පාඩම් කරන වෙලාව නේ. මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. හරිද? ඔයා සූදානම් වෙන්න ඕනේ මේ විදිහට ටයිම් ටේබල් එක මට ලබන පළවෙනි පියවර ලබන සෙන්සුරා දෙනු ලස්සන ටයිම් ටේබල් එකක් වань. බිත්තියේ අලවල හරි කමන්නේ. ඒක යටින් හැබැයි අම්මා තාත්තා හරි අසම් කරගන්න. ඒ මිස් දැනගන්න එපා. ඒක කරන් දෙයිම. හරිද? ටයිම් ටේබල් එක හදලා ඒක යටින් දෙමාපියන් ටික ලස්සන් කරලා ඒක ෆොටෝ එකක් මට WhatsApp එකට වань. කවද වෙන්නේ ඉතින් ලබන සිකුරාදා දවසේ වෙනකොට මට ඒකවල තියෙන්නම ඕන. නැත්තම් මගේ ළඟ තියෙන තොරතුරු වලින් මම ඔයාලට කතා කරලා කියනවා. අයනික බන්ධන සහිත සංයෝගවල අයනික බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ අයනික බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ ගැන තමයි අපි කතා කරන්නේ. අයනික බන්ධන සහිත සංයෝගවල ලක්ෂණ දැන් අපි ඉස්සෙල්ලා මේකට උදාහරණයක් විදිහට ගන්නවා. මෙන්න මෙයා. සෝඩියම් ක්ලෝරයිඩ්. හැම කිහිම් මලකටම ගන්න මෙයානේ.
sodium chloride ගන්න. මෙයා අයනික සංයෝගය. Sodium හදන්නේ මොන අයනද? Sodium හදන්නේ පුතේ ධන අයන. Chloride හදන්නේ ඍණ අයන. ධන අයනයක් ඍණ අයනයකට ආකර්ෂණය වුණාම එහිදී ඇතිවන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල අයනික බන්ධන ලෙස හඳුන්වනවා. එතකොට ඒ අයනික බන්ධනයක අපි හිතනවා නම් අනේ සෝඩියම් අයනයක් තවත් ක්ලෝරයිඩ් අයනයක් එක බොහොම ලස්සනට මෙහෙම බැඳිලා ඉන්නවා අයනික බන්ධනය පචයත්. එහෙම එකක් ඇත්තේ නැහැ. එහෙම එකක් ඇත්තේ නැහැ. එහෙමනම් මෙතන කොහොමද මේක වෙන්නේ? මෙතන වෙන්නේ ඊට වඩා වෙනස්. ඔන්න බලන්න මම මේක අඳින විදිය බලන්න. හරිද? මේක අඳින විදිය බලන්න. මේක වෙන්නේ පුතේ මෙහෙම දෙයක්. සෝඩියම් අයනයක් තියෙනවා Na+ 1+. එයත් එක්ක සම්බන්ධනයත් එක්ක බැඳෙනවා ක්ලෝරයිඩ් අයනය. සාමාන්‍යයෙන් සෝඩියම් අයනයක් වටේට බිඳුන දිග බලමු. කොහොම මේ දිග බලමු. හරිද? ක්ලෝරයිඩ් අයන කොහොම දල ලකුණු හැටියටත් එනවා. මේ දිග බලමු. සෝඩියම් ධන අයනයක් වටා ක්ලෝරයිඩ් අයන හයක් බැඳෙනවා. හයක් බැඳෙනවා. ක්ලෝරයිඩ් අයන හයක්. දැන්ට හතරයි. හයවෙනි පස්වෙනි එක තියෙන මෙන්න මේ කොටුවේ හිටන්. මේ කොටුවේ මැද ඉන්නේ. ඊළඟ ක්ලෝරයිඩ් අයනේ ඉන්නේ මේ කොටුවේ මැද. මෙතන ක්ලෝරයිඩ් අයනේ ඉන්නේ මේ කොටුවේ මැද හයවෙනි. මෙන්න අනිත් ක්ලෝරයිඩ් අයනේ. හරිද? මේ කොටුවේ මැද. එතකොට මේ කොහොම යාවෙන්න ඕනේ? මෙන්න ක්ලෝරයිඩ් අයනේ Cl ඉන්න. මෙයා යා කරන්නේ මෙහෙම. මෙයා යා කරන්නේ මෙහෙම. මේ රේඛාව උම ගන්නවා. මෙහෙම පුළුවන් ඉන්නේ. හැබැයි මේක තරම් මේව දිග නෑනේ කොටයිනේ. මේක තරම් මේක දිග නෑනේ කොටයිනේ. අන්න ඒ වගේ. මේක තියෙන්නේ ධන ලකුණේ හැඩයට මේ 4යි කතිරි හැඩයට 1යි. දැන් කීය කවුරු වටේ කවුරු හයක් තියෙනවද කියලා බලන්න. සෝඩියම් ධන අයනයක් වටා ධන අයනයක් වටා ක්ලෝරයිඩ් අයන කීයක් තියෙනවද? හයක් තියෙනව නේද? දැන් ওই එක ආකාරය. ඊළඟට ඕක අනිත් පැත්ත අපිට කියන්න පුළුවන්. ක්ලෝරයිඩ් අයනයක් වටා සෝඩියම් අයන ඒවත් හයක් තියෙන බැරිද? ධන ලකුණේ හැඩයට 4යි කතිරේ හැඩයට 2යි. මේ මෙතන මෙයා වටේ සෝඩියම් අයන Na+ මෙතෙන්ට මොකද්ද? Na+ මෙතෙන්ට මොකද්ද? Na+ කොහොමද තියෙන්නේ? 1යි 2යි 3යි 4යි කොහොමද? මේ කොටුවේ මැද එක්කෙනා Na+ මේ කොටුවේ මැද එක්කෙනා Na+ කොහොම වෙන්නේ? මෙහෙම බැඳෙනවා. මෙහෙම මෙහෙම බැඳෙනවා. ඔයාලට පේනවද? මෙහෙම ක්ලෝරයිඩ් අයනයක් වටා සෝඩියම් අයන මේ 4යි 2යි 6යි. හැම සෝඩියමක් වටාම ක්ලෝරයිඩ් මේ 4යි 2යි 6යි. හැම ක්ලෝරයිඩ් අයනයක් වටාම මේ සෝඩියම් 4යි මේ 2යි 6යි. තේරුණාද නුඹට? එතකොට මේ වගේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් අණු හැදෙන්නේ. ඔබ හිතනවා නම් අනේ සෝඩියම් අනේ අයනයක් ක්ලෝරයිඩ් අයනයක් එක්ක සෝඩියම් ක්ලෝරයිඩ් එකක් හැදෙනවා කියලා ඒක හද්දපචයක්. මෙතන ඔයා කියන්නේ එහෙම නෙවෙයි. සෝඩියම් ධන අයනයක් වටා ක්ලෝරයිඩ් අයන 6ක්ද
ක්ලෝරයිඩ් විනායනයක් වටා සෝඩියම් අයන හයක්ද බැගින් මේක පොකුරක් විදියට බැඳිනවා දැඩි දැලිසක් නිර්මාණය කරන මේකට කියන වචනේ දැලිස දැලිස මේක මොන දැලිසක්ද අයන වලින් හැදිච්ච දැලිස අයනික දැලිස අයනික දැලිස මේකට කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස හරිද මෙහෙම පොකුරු පොකුරු සෙට් වෙන්නේ ඒත් මෙහෙම බැඳුනහම වැරදිලාවත් මේන් කියන එක අපිට ගලව ගන්න ඕන හැම පැත්තෙම බැඳිලා බෑ මෙයා ගලවන්න ලේසි නෑ සෝඩියම් ගලවන්න බෑ මේ පැත්තවලින් බැඳිලා ඒක නිසා ලේසියෙන් සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සෝඩියම් ලා ක්ලෝරයිඩ් ලා ගලවන්න බෑ තා දැඩි බැඳීම් තියෙන එක ආයනික දැලිසක් සාධනෙස් දැන් ඔයාට මෙතනින් මේක නවතින්න නැතුව මේක තව ඉස්සරහට යන්නත් ඇති ඉස්සෙල්ල මෙහෙම ලියන්නකො අංක 1 කියලා ලියන්න අයනික සංයෝග වල තියෙන ලක්ෂණ යටි අංක 1 කියලා ලියන්න එයාට ලියන්න අයනික සංයෝග आयनिक संयोग दड़ी दलिसक साधन निसा दड़ी दलिसक आयनिक दलिसक कदनो दड़ी दलिसक साधन निसा දැඩි දැලිසක් සාධන නිසා ස්වභාවයෙන් කොහොම ඉන්නවද ස්වභාවයෙන් ඝන ස්පටික වචනේ ඝන ස්පටික ස්පටික ලෙස පවති आयनिक संयोग हम दिशा घन कुट्टी विधियट लुनु कैट विधियट लुनु कैट विधियट सोडियम क्लोराइड क्लोराइड सोडियम संपन्न दड़ी दड़ी साधन त्रिमाणीय पतिम द्विमाणीय त्रिमाणीय त्रिमाणीय दड़ी दड़ी साक साधन निसा एक लोग गाने स्पाटी करे सफावती में आयने के सांग्योग ये विधि रहती है कैटर कुट्टी विधि रही है आयन त्वनम पहले के लिए सैम सोडियम दाना आयने आक बटा हम सैम सोडियम दाना आयने आक बटा हम සෑම සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරයිඩ් ඍණ අයන සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරයිඩ් ඍණ අයන සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරයිඩ් ඍණ අයන හයක්ද 1 2 3 4 5 6 හයක්ද සෑම ක්ලෝරයිඩ් ඍණ අයනයක් වටාමින් ක්ලෝරයිඩ් ඍණ අයනයක් වටා සෝඩියම් ධන අයන 6ක්ද සෝඩියම් ධන අයන 6ක්ද බැගින් බැගින් संबंध विमि संबंध विमि सोडियम क्लोराइड
අයනික දැලිස අයන අතරේ ඇති වෙන දැලිස අයනික දැලිස අයනික දැලිස සාදයි අයනික දැලිස සාදයි ඒකද කියන්නේ අයන අතරේ ඇති වෙන දැලිස අයනික දැලිස සාදයි හරි ඔයා ඉක්මනින් මේකදී මේ දිගවල් සමානව ගන්න ධන ලකුණ පැත්තට තියෙන දිගවල් සමානයි හැබැයි මේ හරස් රේඛාව කොටයි මේක ඇලි ඊට වඩා කොටයි මෙයා තරම් දිග නෑ මේ කෑල්ල මේ හරස් රේඛාව කොටයි හැබැයි ඔයාලට පේනවද මේ හරස් රේඛාව මේ රේඛාවට සමාන්තර කරගත්තේ නැත්තම් මේ හැදෙන්නේ නෑ මේ රේඛාව මේරේකාවට සමාන්තර කරගත්තේ නැත්නම් මේ කාර්යයන්නේ මේ හරස් රේඛා සමාන්තර කරගන්න මේ සිරස් රේඛා සමාන්තර කරගන්න ඒව සමාන්තරයි මේව සමාන්තරයි එහෙම කරගන්න එතකොට ඉක්මනට හැදේනවා මේ හැමදෙස්සෙම මේ ධන ලකුණ දිගින් සමාන මේ කතිරේ කොට කතිර රේඛා කොට එහෙම වෙනවා ඉක්මන් කරන්න මේ ටික ඇඳගන්න ඉඩ කඩ තියන්න මේ පොතේ අඳිනකොට මේක මෙහෙම වටේ ඉඳ තියලා මේක මැදට ගන්න වටේ ඉඳ තියලා මෙයා මැදට ගන්න මේ
ඉවරයිද ඇඳලා මේ අංක 1 හරිද 2 දෙවෙනි එක ලියන්න ආයනික සංයෝග දැඩි දැලිසක් සාධන නිසා දැඩි දැලිසක් සාධන නිසා ඒවායේ තාපාංකයේ සහ තාපාංකය ඉතින් තාපාංකය කියලා කියන්නේ या रात कल द्रव कराना लेसी वेने का अपने के लिए कह मंगिया था हस इवाई तापांक के सह द्रवांक के क्या है द्रव क्रीम में उष्णते तापांक के क्या है वाष्प क्रीम में उष्णते तापांक के सह द्रवांक के इता इहला अज्ञात गाने इता इहला अज्ञात गाने කාගෙද තාපාංකය සහ ද්‍රවාංකය ඉතා වැඩි වෙන්නේ අයනික සංයෝගවල ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ක්ලෝරයිඩ් කොපර් සල්ෆේට් නේ ඒ වගේ තියෙන අයනික සංයෝග තියෙනවානේ ඒ අයනික සංයෝගවල තාපාංක සහ ද්‍රවාංක ඉතා අධික අගයක් ඉතා වැඩි අගයක් ගන්න ඒකට හේතුව තමයි මෙහෙම බැඳුනයින් පස්සේ මේගොල්ලෝ රත් කළා ද්‍රවයක් ලෙස ගලාගෙන යන සලස්සන්න බැ ඒ තරම් මේ බැඳීම් ඉතා දැඩි මේ බැඳීම් දැඩි වෙන්න මේගොලු රත් කළ වාෂ්ප කළ වාෂ්පයක් විදිහට යවන්න බෑ මේක ඉතා දැඩි ලෙස බැඳිලා ඒක නිසා ද්‍රවාංකය සහ තාපාංකය ඉතා ඉහළ දහස් ගණන් සෙල්සියස් අංශක 1000ක් විතර ආසන්න වශයෙන් වැඩි අගයක් ගන්න හරිද ඒ වගේ විශාල අගයන් ගන්න මොකද මේගොලු දැඩි බැඳීම් තියෙන නිසා හරිද ඊළඟට අපි ලියමු අංක කීයද දෙක නෙමෙයි දැන් තුන අංක තුන අයනික සංයෝග පහසුවෙන් ජලයේදී වේ රත්කල ද්‍රව කරන්න පහසු නැති වුණාට රත්කල ද්‍රව කරන්න ද්‍රවාංකය ගොඩක් වැඩි වුණාට ඒ කට්ටිය පහසුවෙන් ජලයේදී කරන්න පුළුවන් වතුරේ දාලා නම් දිය කරන්න පුළුවන් පහසුවෙන් ජලයේ දිය කරන්න පුළුවන් පහසුවෙන් ජලයේ දිය කළ හැකි ඒ කියන්නේ ජල භාජනයක් අරගෙන ඒකට අයනික සංයෝගයක් දැම්මොත් අනේ බලන් ඉඳෙද්දී හරි ඉක්මනට මොනව වෙනවද දිය වෙන්න පටන් ගන්නවා දිය වෙලා යනවා හරිද හරි පහසුවෙන් එයා දියවිල යනවා ඇයි එහෙම දියවිල යන්නේ අයනික සංයෝගවල ඔව් ධන අයන සහ ඍණ අයන තියෙනවනේ ඒ අයන ජලයේ තුරදී එකිනෙකට වෙන් වෙලා යනවා අයනික සංයෝග පහසුවෙන් ජලයේ දියවෙන්නේ ඒ සෝඩියම් අයන ක්ලෝරයිඩ් අයන ජලයේ පහසුවෙන් එකිනෙකින් වෙන් වෙන ගමන් කරන ජලයේ පුරාම සෝඩියම් ධන අයන ක්ලෝරයිඩ් ඍණ අයන සෝඩියම් ධන අයන ක්ලෝරයිඩ් ඍණ අයන සෝඩියම් ධන අයන ක්ලෝරයිඩ් ඍණ අයන යනාදී වශයෙන් ද්‍රාවණය පුරාම පැතිරලා යනවා ඉතල මෙන්න මේ වගේ අයනික සංයෝගයේ ජලීය ද්‍රාවණය පහසුවෙන් විදුලිය ගමන් කරන මොකද සචල අයන පවතින නිසා සත්‍යල ධන අයන සහ ඍණ අයන පවතින නිසා මම ආයෙත් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ පොටෑසියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල අයනික සංයෝග ධන ලෙස පවතුනාට ඒ කට්ටිය පහසුවෙන් ජලයේ දිය වෙනවා හේතුව ඒ කට්ටිය ජලයේ තුලදී පහසුවෙන් ධන අයන සහ ඍණ අයන වලට වෙන් වෙලා යනවා ධන අයන සහ ඍණ අයන වලට වෙන් වෙලා යන නිසා මේ කැට දිය වෙන්න පටන් ගන්නවා
ලුණු කැටයක් රත් කළා ද්‍රවයක් කරන්න ලේසි නෑ නමුත් වතුරේ දැම්ම ගමන් දිය වෙනවා ඒකට හේතුව ද්‍රවාංගය අඩුකම නෙවෙයි ඒකට හේතුව එයා ධන අයන සහ ඍණ අයන වලට පහසුවෙන් ජලය තුල දිවෙන් වෙන යන නිසා හරිද ලියන්න පහලින් අයනික සංයෝග පහසුවෙන් ජලයේ දිය වේ අයනික සංයෝග පහසුවෙන් ජලයේ දිය වේ අයනික සංයෝග පහසුවෙන් ජලයේ දිය වේ ආයනික සංයෝග පහසුවෙන් ජලයේ දිය වේ මීට හේතුව ජලයේ තුලදී මොන ආයන සහ මොන ආයන වලට වෙන් වෙනවද ජලයේ තුලදී මේ ධන ආයන සහ ඍණ ආයන වලට වෙන්ව යාමයි මීට හේතුව ධන ආයන සහ ඍණ ආයන වලට වෙන්ව යාමයි ජලයේ තුලදී පහසුවෙන් ධන ආයන සහ ඍණ ආයන බවට වෙන්ව යාමයි ජලයේ තුලදී පහසුවෙන් ඒ කට්ටිය ධන ආයන සහ ඍණ ආයන වලට වෙන් වෙන ඊළඟ කරුණ දැන් අංක කීයද 4 නේද 4 වෙනි එක ලියමු ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රාවණ ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රාවණ ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රාවණ විදුලිය සන්නායනය කරයි විදුලිය සන්නායනය කරයි විදුලිය සන්නායනය කරයි විදුලිය සන්නායනය කරයි බලන්න මම මේ ද්‍රාවණය ඇතුළට දානවා වියලි කෝෂයකින් ගලවගත්ත කාබන් කුරක් මේක ඇතුළට දානවා වියලි කෝෂයකින් ගලවගත්ත කාබන් කුරක් කොහොම කාබන් කුරු දෙකක් දාලා ඒ කාබන් කුරු දෙක මෙහෙම පිටතින් කරන්ට් එක දෙන්න ඒ කාබන් කුරු දෙකට පිටතින් මෙහෙම කරන්ට් එක දෙනවා එහෙම කරන්ට් එක දෙන අතරේ එහෙම බල්බයක් දාන ඊට පස්සේ මේ දෙකලවල මේ කාබන් කූරු වලට සම්බන්ධ කරනවා කාබන් කූරු වලට සම්බන්ධ කරනවා දැන් ධනාභයෙන් පිට වෙන විද්‍යුත් ධාරාව කොහොම ඇවිල්ලා මේ ද්‍රාවණය තුලින් ආපහු බල්බය හරහා කෝෂිත ගලාගෙන යන ඒක මොකද්ද බල්බේ දැල් වෙනව හේතුව මේ තුලින් විදුලිය ගමන් කරන නිසා ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරයි හේතුව එවැනි ද්‍රාවණ තුල සචල ධන අයන සහ ඍණ අයන පැවතීමයි ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින් මොදින් විදුලිය සන්නායනය වෙනවා Na1+ Cl- Na1+ Cl- Na+ Cl- Na+ Cl- මේ වගේ මේ ද්‍රාවණය පුරා ධන අයන සහ ඍණ අයන මොන වගේද සචල සචල කියන්නේ චලනය වෙන්න පුළුවන් ධන අයන සහ ඍණ අයන දෙය නිසා මෙවැනි ද්‍රාවණ තුලින් විද්‍යුතය සන්නායනය වෙනවා හරිද ඉක්මන් කරලා අඳින්න මෙන්න මේ රූපේ මං කරලා අඳින්න
मांकल में रूपया मित्र नाम कराना सोडियम क्लोराइड द्रावण वह नाम कराना कार्बन कूरु कार्बन इलेक्ट्रोड सोडियम क्लोराइड द्रावण कार्बन कूर बीकर लियाने पहाड़ी लियाने पहाड़ी आयनिक संयोग वाले जलीय द्रावण तुल आयनिक संयोग वाले जलीय द्रावण तुल सचल आयन पावतीन निसा सचल आयन पावतीन निसा पुनः पावतीन निसा द सचल आयन सचल आयन पावतीन निसा सचल की लकियानी मी दाना अव्यय ऋणाव्यय मी दाना अव्यय ऋणाव्यय याकरण क्रम इलेक्ट्रोड दिख अत्र गमन करण पूर्वक आयन तीन धन आयन सा ऋण आयन पावतीन निसा सचल आयन पावतीन निसा
විදුලිය සන්නායනය කළ හැක. විදුලිය සන්නායනය කළ හැක. දැන් විදුලිය සන්නායනය වේ. විදුලිය සන්නායනය වේ. ආයි වෙනම් පේලියකට යන්න. අයනික සංයෝග ද්‍රවාංකයට පත් කර. එහි ද්‍රවාංකයට පත් කර සාදා ගන්නා ද්‍රාවණය. සාදා ගන්නා බඩත් නැ ද්‍රවය කියලයි. සාදා ගන්නා ද්‍රවය. සාදා ගන්නා ද්‍රවය විලීන ද්‍රාවණයක් ලෙස හඳුන්වයි. විලීන ද්‍රාවණය. විලීන ද්‍රාවණය. මෙහිට අවධානය ගන්න. මේ ද්‍රවයේ සහ මේ ද්‍රවයේ වෙනස මම කියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වතුරේ දිය කරා නම් ලැබෙන්නේ ජලීය ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ඒක්වස් කියලා කියන්නේ. ඒක්වස් කියලා කියන්නේ ඒක්වස්. ඒක්වස් කියන්නේ මොකද? ජලීය ද්‍රාවණය කියන්නේ. ජලයේ දිය කළා හදාගත්ත නම් ඒක ජලීය ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් කියලා ගත්තනම් ජලය නැතුව සෝඩියම් ක්ලෝරයිඩ් ල විතරයි මේක ඉන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ළම විතරයි මේක ඉන්නේ. ජලයේ බිඳුවක්වත් නැහැ. අන්න එහෙම සාදාගත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවයට කියනවා මේ සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ් එක. ලික්විඩ් එක කියන්නේ තනිකරම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවය. ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ විලීන ද්‍රාවණය. ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්නේ කොහොමද? ලුණු කැල ටිකක් භාජනයකට දාලා වතුර නොදා ද්‍රව වෙනකන් රත් කරන්නේ. වතුර නොදා ද්‍රව වෙනකන් රත් කරාම ඉතා ඉහළ උෂ්ණත්වයකදී සෙල්සියස් අංශක 800 ගන්න රත් වෙනකොට මෙයා ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව සෝඩියම් ක්ලෝරයිඩ් ඇති. අන්න ඒව තමයි විලීන ද්‍රාවණය කියලා කියන්නේ. ජලීය ද්‍රාවණය නම් ඒක්වස් කියලා කියන්න ඕන. විලීන ද්‍රාවණය නම් ලික්විඩ් කියලා කියන්න. මේක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මේක විලීන ද්‍රාවණය. මේ දෙකේම කරන්ට් එක යනවා. හේතුව මේකෙත් සචල ධනායන සහ ඍණායන තියෙනවා. මේකෙත් සචල ධනායන ඍණායන තියෙනවා. ඒත් එහෙමනම් ඔබ තේරුම් ගන්න අයනික සංයෝගයක ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රාවණ කියලා කියන්නේ ද්‍රවාංකයට ගිලිහිල්ලා රත් කළ ද්‍රව බවට පත් වුනෙන් පස්ස තමයි විලීන ද්‍රාවණය කියලා කියන්නේ. විලීන ද්‍රාවණය. හරිද? ජලීය ද්‍රාවණය මෙන්ම විලීන ද්‍රාවණයද විද්‍යුතයේ සන්නායනය කරනවා. ඔයා මේකද ලියන්න මෙහෙම ලියන ජලීය ද්‍රාවණය කියලා. හරිද? ඒක්වස්. ඒකියු කියලා ලියන්න. ඒක්වස්. මේක විලීන ද්‍රාවණය කියලා ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් ලික්විඩ්. ලික්විඩ් කියන්නේ දියරයක්. ඒක විලීන ද්‍රාවණය. මේක විලීන ද්‍රාවණය කියන්නේ. මේක ජලීය ද්‍රාවණය කියන්නේ. මේක ජලීය ද්‍රාවණය කියන්නේ. ඕනම දෙයක ජලීය ද්‍රාවණයක් පෙන්වන්න නම් එයාලගෙන් වරහන් ඇතුලේ ඒක්වස් කියලා යන මේකේ උලියන්න. මාතෘකාව ලියන්නේ සහ සං යුජ බන් දෙන. සහ සං යුජ බන් දෙන.
සහ සංයුච්ච බන්ධන හරි අපි බලමු සහ සංයුජ බන්ධන හදන්නේ කොහොමද කියලා සහ සංයුජ බන්ධන හදන ආකාරය බලමු මාතෘකාව සහ සංයුජ බන්ධන ඒක හරි අපූර්ව දෙයක් हाइड्रोजन अणु H2 කියන අණු හැදෙන්නේ කොහොමද සහ සංයුජ බන්ධනෙ හැදෙන්නේ කොහොමද කියලා බලමු අපි අඳින හැදන්නේ H2 දැන් බලන්න H2 හැදෙනකොට හයිඩ්‍රජන් පරමාණුවක් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක බැඳලා තියෙනවා එහෙමයි මේක හැදෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක බැඳලා තියෙනවා හයිඩ්‍රජන්ලා මොන විදියයි හයිඩ්‍රජන්ලා මොන විදියයිද ක්‍රමාංකය 1යි විද්‍යාසය 1යි පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා නමුත් පළවෙනි ශක්ති මට්ටමට දෙකක් තිබුණොත් ඉතා හොඳයි हाइड्रोजन तव एक स्थायी विन्यास पलवीन शक्ति उपरी इलेक्ट्रॉन संख्या देखा कौदेम දෙකක් සොයාගෙන ස්ථයි වෙච්ච කෙනෙක් මට කියන්නේ ලෝක. ඇයි හීලියම්ින් හීලියම්ගේ පරමාණු ක්‍රමාංක දෙකයි. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තියෙන නිසා හීලියම් ස්ථයි. ඒක නිසා ඒ තත්ත්වයට යන මෙයාත් කැමති වෙන එක අහන්න දෙයක් නෑ. හයිඩ්‍රජන් තමයි සේම එකක් සොය සොයා ඉන්නේ. ඇයි හීලියම් කෙනෙක් වෙන්න? එයා කැමති. හරිද? එහෙමනම් වෙන බලන්න හයිඩ්‍රජන් තවත් හයිඩ්‍රජනයක් එක්ක සම්බන්ධ වෙන හැටි. මෙතන බලන්න මෙයාගේ නියස්තිය. මොන හයිඩ්‍රජන්? මෙන්න අනිත් හයිඩ්‍රජන්ගේ නියස්තිය. හරිද? හයිඩ්‍රජන දෙන්නේ ඉන්නේ හොමයි. මේ විදිහට හයිඩ්‍රජන දෙන්නේ කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු වල ලස්සන රවුම් ගන්න අඳින්න. මගේ නම් පොඩ්ඩක් මේ රවුම් ඇද වෙනවා. කව කට්ට ඕනමයි කිව්වනේ. කොහොමයි කියන්නේ? මෙන්න අනිත් හයිඩ්‍රජන් පරමාණු. හරිද? මෙයාත් ළඟ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙයා ළඟ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හයිඩ්‍රජන් ලා දෙන්න ලා කොහොමද තියෙන්නේ? එයා ළඟ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මෙන්න ඉලෙක්ට්‍රෝන. දැන් මේ දෙන මොකද්ද මේ කරන්නේ? එයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි දෙකම එකතු කරගෙන ඒ දෙක මැදින් තියන් ඉන්නවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක අයිති මෙයාටද? නෑ මෙයාටද? නෑ අපි දෙන්නට. ඉතින් මෙයා ඉලෙක්ට්‍රෝනයක් දැම්මත් අහවුලට මෙයක් ඉලෙක්ට්‍රෝනයක් දැම්ම හවුලට ඒ දෙක දෙන්නම පොදුවේ තියාගෙන හවුලේ තියාගෙන පමණක් වෙලාවට මෙයක් ස්ථයි බලන්න මෙයාගේ ශක්ති මට්ටම මෙයාගේ ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා පමණක් වෙලාවට බලන්න මෙයක් ස්ථයි එයාගේ ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා එහෙමනම් අපි දෙන්නම తాවකාලිකව ස්ථයි තත්ත්වයකට පත් වෙලා තියෙනවා හැබැයි මේක දුන්නේ මෙයාම මේක දුන්නේ ගන්නම ගන්න නෙවෙයි මෙයා මේක දුන්නේ මෙයාට ගන්නම ගන්න නෙවෙයි. එහෙනම් මෙයාත් එකක් දාලා මෙයාත් එකක් දාලා යුගලයක් විදියට හවුලේ තියාගන්න. මේ තියෙන්නේ
हाउले तबागत इलेक्ट्रॉन युगले मैं के तब केटिकल लमाटे पुलवां पेन नन्ने मेन्न में आकार एक याने मेहम पेन नन्ने पुलवां ओहम पेन नन्ना पुलवां ओके तब केटिकल लमेहम पेन नन्ना पुलवां अरे इलेक्ट्रॉन युगले वेनो ये क्या ऐला अन अरे ओके तावे किटी कल भीम पेन्ना ना पुलवा मेकर लुविस टिक्सा ठाना मेकर लुविस व्यू है यार मेकर टिक काफी रस ठान मैं तापते हैं तमाने तीव देखा भीम पेन्नो थाउले दिया करते जुगले ඒ යුගලයේ වෙනුවෙන් තනි ඉදි කැලලක් නිරූපණය කරොත් එහෙම නැත්නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයේ කතිරියක් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයේ තිතක් මෙයා දාපු එක කතිරියක් මෙයා දාපු එක තිතක් තිත් කතිර සටහන මූල ද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස හවුලේ තබා ගන්න සාධන ලබන බන්ධනය සහ සංයුජ බන්ධනයක් ලෙස මොන බන්ධනයක්ද සහ සංයුජ බන්ධනයක් ලෙස මොන බන්ධනයක්ද සහ සංයුජ බන්ධනය සහ සංයුජ බන්ධන බන්ධන සහ සංයුජ කියලා කියන්නේ පරමාණු දෙකක් අතර සහයෝගයෙන් හටගන්නේ තිබුණු පරියට හදගත් එකක් නෙවෙයි නැතිකමට පරිමා ගන්න කරපු වැඩක් සහයෝගයෙන් කරන දේවල් තියෙනවා මටත් එකක් නැහැ එයාටත් එකක් නැහැ දැන් මොකද කරන්නේ මගේ ළඟ තියෙන එක එයාට පොඩ්ඩක් පොඩ්ඩකට දෙනවා එයාගේ ළඟ තියෙන එක මම පොඩ්ඩකට දෙනවා සහ සංයුජ विन्यास अपहसुता මේ හැම කෙනෙකුටම එකක් අඩුකම තියෙනවා එකක් තියෙනවා තව එකක් අඩු මොනවා වෙන්නේ ස්ථායි වෙන්නේ එකක් තියෙනවා එකක් අඩුයි ස්ථායි වෙන්නේ දැන් මේගොල්ලෝ මොකද කියන්නේ ඔයාගේ එකමට ටිකකට දෙන්න මං ඔයාට මගේ එක ටිකකට දෙන්න අපි දෙන්නගේම අවශ්‍යතා සමානයි ඔයාටත් එකක් නෑ මටත් එකක් නෑ දෙකක් වෙන්න එකක් අඩුයි දෙකක් වෙන්න එකක් අඩුයි සමයා කියනවා මගේ ළඟ එකක් තියෙනවනේ ඔයාගේ කොහොමද දින් එකට දෙන්නේ මෙයා කියනවා මගේ ළඟ එකක් තියෙනවනේ ඔයාගේ මට දින් එකට දෙනවද අන්න ඒක තමයි මේ කරන්නේ මෙයාගේ ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට පොඩ්ඩ මෙයාගේ ළඟ තියෙච්ච ඉලෙක්ට්‍රෝන මෙයාට පොඩ්ඩ දෙකම දැන් දෙන්නම මෙයාට ගන්නෙ නැහැ මෙයාට අතරමැද තියාගෙන හවුලේ තබාගත් ඉලෙක්ට්‍රෝන යුගලෙ එයාගේ කයි මෙයාගේ කයි දාලා යුගලක් හදලා මැදින් තියන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙකම තිත්තලින් සටහන් කරලා ලුවිස් තිත් ව්‍යුයේ මේ ලුවිස් කියන විද්‍යාඥයා මේක කියන්නේ ලුවිස් තිත් සටහන මේක කියන්නේ ලුවිස් තිත් සටහන ලුවිස් लुविस व्यू है
මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙ පිටකුයි අරයාගේ ඉලෙක්ට්‍රෝනෙ අතරේ කොයි පෙන්නු තිත් කතර සටහන් විභාගෙදි මේක ආද මේක ආයිද මේක ආයිද දැනෙන්නේ විභාගෙදි ඕනේ එක ලෑස්ති වෙන්න ඉච්චා මෙන්න හයිඩ්‍රජන් H2 මෙන්න හයිඩ්‍රජන් පවතින විදිය මෙයාලඟත් එකක් තියෙනවා මෙයාලඟත් එකක් තියෙනවා නමුත් ඒ තත්ත්වය ස්ථායි තත්ත්වයක් නෙවෙයි ඒක නිසා මේ දෙන කතා කරගෙන වාරික මට චුට්ට කර දෙන්න මාත්‍රාර්ග මම ඒක චුට්ටක් දෙන්නම් අන්න එහෙම හිතාගෙන යුගල හවුලේ තියාගන්න මෙයාටත් දෙකයි යා ස්ථායි මෙයාටත් දෙකක් තියෙනවා යා ස්ථායි හැබැයි මේක ගන්නම ගන්න දෙන්නේ නැහැ සහයෝගයෙන් ඉදිරිය බන්ධනේ සහ සංජානනේ මම ආයෙ කියනවා මූල ද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස හවුලේ තබා ගැනීම සාධන ලැබෙන බන්ධනේ සහ සංවිජ බන්ධනේ මේ වචනෙම තියෙන සහයෝගී හදින් ලැබෙන බන්ධනේ සහයෝගයක් ඇති වෙන්න නම් මමත් එකක් දාන්න ඔය එකක් දාන්න අපි දෙන්න එක එක දාලා යුගල් විදියට හවුල තියාගෙන අපි දෙන්නම ගොඩ ඔය ගොඩ මාත් ගොඩ සහ සංවිජ දෙන්න සහයෝගයෙන් ඇති කරගන්න ලබන බැඳීම සහ සංවිජ බන්ධන හරිද ඔයා ඉස්සෙල්ලා මෙහිම අඳින්න H2 සහ සංවිජ බන්ධන කියලා මාතෘකාව ලියන්න بس මෙයාටත් පෙන්නන්න මෙයාටත් පෙන්නන්න මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හරිද කළු හයිඩ්‍රජන් සහ නිල් හයිඩ්‍රජන් මෙයා ළඟත් එකක් තියෙනවා මෙයා ළඟත් එකක් තියෙනවා හරිද බයිට ඕන මේක නිල් පාටින් අනේ මම රතු පාටින් අනේ නිල් ගේක කළු ගේක හරිද මේක නිල් ගේක අපි එක නිල් පාටින් මෙයාගේ කළු එක මෙයාගේ නිල් එක නේ මේ මෙයාගේ කළු මෙයාගේ නිල් නමුත් එකක් එකක් තියාගෙන මොනවද කරන්නේ දෙකක් ඕනේ සම මේ දෙන්න එකතු වෙලා මෙහෙම සම්බන්ධතාවයක් ඇති කරනවා යුගල් ලෙස හවුලේ තබා හවුලේ තබාගත් ඉලෙක්ට්‍රෝන යුගල ඒක කෙටි කරලා මෙහෙම අඳින්නත් පුළුවන් ඒ සම්බන්ධය කෙටි කරලා මෙහෙම අඳින්නත් පුළුවන් ඒ සම්බන්ධය කෙටි කරලා මෙහෙම අඳින්නත් මං කරන්නේ කවකටුව කෝ කවකටුව ඕන සහ සංයුජ බන්ධන පෙන්වන්න කවකටුව ඕන හරිද කවකටුව නැතුව මේ සෙල්ලම් කරන්න බෑ ආප්පගෙඩිය වගේ අඳීවි එහෙම මෙහෙන් විරවිච්ච රව් අද්දකටයි දැන් ලබන සෙනසුර මේ සිකුරාදා වෙනකොට ඔයාගේ ටයිම් ටේබල් එක මට එවන්න ඕන හරිද මම එතකොට සරින් සරේ වගේ කෝල් කරලා අහනවා ඔයාගේ ටයිම් ටේබල් එකේ දැන් තියෙන්නේ හැබැයි විද්‍යාපාඩම් කරන ඇගලුවා මොනවද කරන්න කියලා මම ටයිම් ටේබල් එකේ උඩින් ඔයාගේ නමත් ලියනවා නේද නමයි පාසලයි දෙකම ලියන්න මට ලේසි බලා ගන්න කවුද කියලා නමයි පාස්ලයි WhatsApp නම්බර් එක නම් වැටෙනවනේ. එහෙම එවන්න. WhatsApp එවන්න. නමයි පාස්ලයි දාන්න. නේ? වාගේ ටයිම් ටේබල් එක එවන්න. ටයිම් ටේබල් එක වල මම නිදාගෙන හුවෙන්නේ නැහැ උදේ 4ට විතර.
ඊළඟ දවසින්දා අපි දවස් දෙකක් ඒ කියන්නේ කවදයි සිකුරාදායි සෙනසුරාදායි දවස් දෙකම විෂය කරුණු කරනවා ෆිසික්ස් ප්‍රශ්නෙකුත් කරනවා දැන් ඊළඟ දවසේ සිකුරාදා කරන ෆිසික්ස් ප්‍රශ්නේ මම ඔයාලට WhatsApp දාලා තියන්නම් ඔයා ඒක කරන්න කරාම මම ඒක සාකච්ඡා කරන්න නැත්නම් ලියන්න තව දවසක් යනවා අපිට හරිද මම හැමදාම ප්‍රශ්නයක් ඔයාලට දාලා තියන්න ඒ ප්‍රශ්නේ ඔයා කරලා තියන්න මම ඒකට ඊළඟ සිකුරාදා සාකච්ඡා කරනවා විනාඩි 15ක් මට ගන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න ලියන්න පහලින් ලියන්න පහලින් මූලද්‍රව්‍ය පරමාණු අතර මූලද්‍රව්‍ය පරමාණු අතර මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස හවුලේ තබා ගනිමින් මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස හවුලේ තබා ගනිමින් इलेक्ट्रॉन युगल लेस हाउले तबाग अनिमी साधन लगन बंधन है मूलद्रव्य परमाणु अतर इलेक्ट्रॉन युगल लेस हाउले तबाग अनिमी साधन लगन बंधन है सहा संयुज बंधन नम दे सहा संयुज बंधन नम दे मूल द्रव्य परमाणु अतर इलेक्ट्रॉन युगल लेस हौले तबागने साधन लबन बंधन सहा संयुज बंधन नाम दे मेहम हौले तबागत युगल तित लेस सलकुनु करो एकलव्य स्थित सटान वेनवा हौले तबागत इलेक्ट्रॉन युगल वेनुवट इरिकैल्लक एंदोत लुविस व्यूहय वेनवा තිතක්සා කතරයක් මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ තිතක් නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ කතරයක් විදිහට අඳොත් තිත් කතර සතහනක් වෙනවා එහෙමනම් අපි අද දවසේ පාඩමෙන් සමු ගන්නවා අයි ලබන සිකුරාදා හවස 6ට හම්බ වෙමු මේ පාඩම ඉවර කරන්න පුළුවන් වේ දා දවසට හරිද එහෙමම අපි පාඩමින් පාඩම ඉස්සරහට යමු නැත්නම් අපිට වෙලාව ප්‍රමාද වෙන නිසා හරිද එහෙමනම් ඔබට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා පරිස්සමෙන් ඉන්න ටයිම් ටේබල් එක එවන්න මං චෙක් කරන්නම්